රුසියා විදේශීය මාධ්‍ය ආයතන විසින් වාර්තා කළා තියෙනවා. යාපනයේ පලාලි ගුවන්තුර පොළට කිලෝමීටර් 2ක් වගේ ප්‍රදේශය තුල ඉඩම් පිළිබඳ පරීක්ෂණයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සෙනට් මන්ත්‍රීවරු දෙදෙනෙක් ලංකාවට පැමිණිලා ඒ ප්‍රදේශයේ සැරිසරන බව. දැන් මේක අලුත්ම ප්‍රශ්නයක් අපේ රටේ ඇමරිකාවේ රාජ්‍ය නිලධාරීන් සැරිසරීම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ සඳහා අණ දෙන්නේ කවුද? කවුද එන්නේ? කොහොමද එන්නේ? කුමන ආකාරයටද කටයුතු කරන්නේ කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් එක්සත් ජාතික පක්ෂය විසින් කළ යුතු වෙනවා. මේ අතර ඇමරිකානු සෙනෙට් සභිකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද දිනේ රැස්වන ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි ආරක්ෂක රාජ්‍ය මාත්‍ය රුවන් විජය වර්ධන මහතා සඳහන් කළේ. ඉඩම් නිරීක්ෂණය කිරීම ගැන නම් ඇත්තම අපිට ආරංචියක් හම්බුනේ නැහැ. නමුත් අපිට ආරංචි කිප දෙනෙක් ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා. ඒ ගැන දැන් මමත් අපේ ආරක්ෂක ලේකම්තුමාටත් ඉදා කතා කළා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න මට දැනුවත් කරන්න කියලා මම කියලා තියෙනවා. ඒක මං හිතන හැටියට අපේ විදේශ අමාත්‍යාංශය දැනුවත් වෙලා ඇති. ඒ ගැන අද ආරක්ෂක කමිටුවත් රැස් වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මං හිතන්නේ මේ ගැන සාකච්ඡා වේ. ඔව්, ඉතින් මේ විදේශිකයන්ට ඕන විදිහට ඇවිල්ලා මේ රටේ මේ ඉඩම් ගන්න බෑනේ. ඉතින් ඒක යම්කිසි නීතියක් තියෙනවා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදී නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ලක්ෂ්මන් කිරියල් අමාත්‍යවරයාද අදහස් පළ කළා. යාපනයට ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක බැලුවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් තමයි ගැහුවාන් පස්සේ ඕවා විකාරණේ ඔය ඕගොල්ලෝ පතරවන් දේවල්. ප්‍රාදේශීය ලේකම්තුමා කියනවලු ඕර විදේශ රටක කෙනෙකුට ලංකාවේ ඉඩම් ගන්න පුළුවන්. හැබැයි බද්ද 100-300ක් ගෙවන්න ඕනේ. ඕගොල්ලෝ දන්නේ නැද්ද? ඒක නීතිය දෙක. කෙරකට නීතිය. ඕගොල්ලෝ දීදී දන්නේ නැහැ. අපේක්ෂක කමීලර ඔක්කොම ඇමරිකන් පුරවැසියනේ. එතකොට හොඳයි. පෞල් පිටින් ඇමරිකන් පුරවැසියෝ. පෞල් පිටින් ග්‍රීන් කාඩ් කාරයෝ. එතකොට ඇමරිකාව හොඳයි. මගේ විශ්වාසය මැක්සිස්.